ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා බලශක්ති ක්ෂේත්‍රයේ ස්ථාවර කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනප්‍රිය නොවන තීරණ ගැනීමට සිදු වූ බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා එක්ස්පනියුඩේ සඳහන් කර ඇත්තේ. එම තීරණ හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වූ බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. 2022 වසරේදී ඉන්ධන ලීටරයක් මත පනවා තිබූ රුපියල් 25ක බද්ද 2023 වසරේදී රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට පියවර ගැනුණා. ඒ ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාව ලබාගෙන තිබූ රුපියල් බිලියන 1200ක වටිනාකමකින් යුතු ණය 2029 වසර වන විටදී ගෙවා අවසන් කිරීම සඳහායි. 2025 වසරේ ආරම්භය වන විටද කංජ තෙල් නීතිගත සංස්ථාව ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 656ක් වනවා. එම මුදල සම්පූර්ණයෙන් පියවීම සඳහා තවත් වසර 4ක් කාලයක් ගතවන බවයි අමාත්‍යවරයා එක්ස්පනියුඩේ සඳහන් කර ඇත්තේ. රුපියල් බිලියන 656ක හිඟ ණය මුදලක් තිබියදී අනුරු කුමාර් දිසානායක මහතා ඉන්ධන මත පනවා ඇති රුපියල් 50ක බද්ද ඉවත් කරන්නේ කෙසේද යන්න තමා දැනගැනීමට කැමැත්තෙන් පසුවන බව කංචන විජේසේකර මහතා පවසනවා. මුදල් මුද්‍රණය කිරීම, තවදුරටත් ණය ලබා ගැනීම හෝ වෙනත් බදු පැනවීම නැතිනම් කුමන ආකාරයෙන් එම මුදල පියවා ගන්නේද යන්න ඔහු සඳහන් කළ යුතු බවයි එම එක්ස්පනියුඩේ දැක්වෙන්නේ.